අපගේ මහ බෝධිසත්වයෝ අතීත ඉපදිල හිටිය බරනැස්නුවර් ජෝති පාල නමින් මහරජතුමාගේ පොරෝහිත බ්‍රාහ්මණයන්ගේ පුත්තරෙක් වෙලා බෝෝ අතීති ති මේ ජෝතිපාල මානවකයා අතිසයන් දක්ෂයි දුනුහරඹේ අතිසයින් දක්ෂ මුළු ජම්බුද්ධීපේම දක්ෂ දුනවාය එතකොට රජතුමා අතිසයිම් පැහැදිලා මොහුට සේනාධිපති තනතුර පිරිනමන්ඩ සූධනන් ගන මොහු කැමැති වන්නේ රජවරුන්ගෙන් රාජ සුපූජිතවෙලා ලාව සක්කාරයෙන් හොද වැඩී ගිහිල්ලා කෙලෙස් සහිත මිනිසුත් එක ජීවත්වෙන්ට කැමැතිවනේ නෑ. ඒ නිසා මේ ජෝතිපාල දුනුශිල්පෙහි දක්ෂ නිසා සරභංග කියලත්කේවා. තුළ සග නැතම් ජෝතිපාල මානවකයා රාත්‍රී යඳීම හෙටනන් සේනාධපති තනතුර දෙන්නේ අදරාත්‍රයේ නිවසින් පිට වෙලා වනේ ප්‍රෘරජජාවෙන් පැවිදුණ පැවිදිලා දිනාටක් ඇතුළතම සවාදී අෂ්ට සමාපත්ති පැද්දවා පංචාබින්න උපද්දවල වනී වහසේ කරන සරභංග තාපසින් වන්සේ සරභංග තාපසයන් වහන්සේට මේ විදියට ඉන්නකුට මේ කාරංචිවෙලා ඒ රටේ රජ්ජුරෝ හොයාගෙන ගියා රජතුමාට ආකාශය පළකක් බැඳගෙන ජීවිතය අස්තීර බවත් පැවිදි ජීවිතයේ සැපය ගැෙනත් දහම් දෙසුවා ඒ රාජ පිරිසත් පැවිදෝුණ විශාල්ල සරමණයන් වහන්සේලා පිරිසං වනේ ඉන්න බවාගන අවට ගම්මානවලින් ගරාජ්‍යවලී මහා සෙනගක් කරීලා පැවිදෝුණ ඒකාලේ ඒ පැවිද්ධට ගරහන්ට කවුරෘතිටින සියලු දෙනා සුවසේ පැවිදි වුණ. ස්‍රමණ ධර්ම පිරවා. ඉතින් මේවාගේ තාපස ප්‍රරෘජජාවෙන් පැවිදිවෙලා ඒ තාපසින් වහන් සෙල්ින්නකුට පිරිසත් වැඩිවෙනකොට. සරභංග තාපසින් වහන් සිට ප්‍රධාන ශිෂ්‍යයන් ප්‍රධාන ශිෂෂයන් තමයි ශාලීසර මන්දීස්සර පබ්බත කාල දේවල ඒවාගේම කිසවච්ච අනුසිස්ස නාරද කියලා සද්ධනෙකෙන්වා ජේෂ්ට සිිසයෝ. ඉතින් සරබංග තාපසින් වහන්සේ කියාහිතියක් සිිසියන්ද ඔබ මේ පිරිස කාණ්ඩ වසින් අරගෙන ඇතෑඇත ජනපදවල ඇතෑ ඇත වනන්තරවල වහන්සේ කරන්න. මොකද මේ පිරිස වැඩීමතන. ඊට පස්සේ. පිරිස තැන්තැන්වලට තමන්ග පිරිසැරගෙන ආකාශයෙන් තමයි ගිහිලතිෙන් මේ අතීතියේ සිද්ධ විච්ච දේවල්. ඊට පස්සේ ඔය පිරිසින් කිසවච්ච තහපසයෙන් වහන්සේ දන්ඩකී රජ්ජුරුවන්ගේ රාජ්‍යයේ කුම්බවතය නගරේ රජෝයනය වාසය කළ ඒ කිසවච්ච තාපසයන් වහන්සසිට උපස්ථාන කළේ රජතුමාගේ අමාත්‍යවරේ අමාත්‍යවරයා සැපසනීප බැලුව පිරිසත් එක්ක වාන්සේ කලාා. ඉතින් නමුත් උද්‍යානයේ කිසවච්ච තාපස්තුමා තනයෙන්ගෙන්වා වනේ ඇතුළටවෙද පිරිසන්නම්. ඔයි විදියට කාටවත් තානයක් නෑ කිසවච්ච තාපසතුමා මේ සරබංග තාපසින් වහන්ේගේ සිිච්ියෙක් ගැනක කියන්න ස කාටවක් කරදරයන්න තු පාඩුවේ බණභාවනා කරගෙන වාසය කරනවා ඔහොම ඉන්නකොට ඔය දන්ඩකී රජතුමාගේ මේ රාජ්‍යයේ හිටපු වෙසගන නගරේ වීදි සංචාරයක නො මහා පිරිසක්ක එක්ක එතකොට ඇයිති විසඟන ධනයෙන් ආඩ්ඩි වෙලා පිරිස් පිරිවරාගෙන පාරය යනකොට මාලිගාාවී ඉඳලා රජතුමා ඇව දැකල කල්ප රජතුමට ඉරිසියාවට ගත්තා. මගේ රාජ්ජයේ මගේ රාජජයේ මගේ යටත්ව ඉන්න මේ වෙසඟනක් මිච්චර පිරිසක්ක්. එතකට වෙසගනක් වටේ පිරිසක් එකතු වෙනවටත් රටේ රජ්ජුරුවෝ ඇමතින රටේ රජතුමාටත් ඉරිසියාවාවා අර පිරිස් බලයේ හැති වෙච්කට. වස රජතුමා මොකද කළේ ඒ වෙසඟනට නියෝගයක් යව්වා නුඹ අදේඳලා නගර සෝභනී තනතුරෙන් නිවත් කරනවා පැල්පතක ජීවත් යංකෙල්. ඊට පස්සේ අර වෙසඟනට ප්‍රමාන පීඩාව දුක ඇතිවෙලා කරකයාගන්න දෙයක් නැතුව කරෝධෙන් වෛරදැ අරතයෙන් බැහැල උද්‍යානය මැදන් යනවා. යනකොට කොහේ හරිතියන තරහ කොහ හරිතියන වෛරයක් කොහේ හරිතියෙන් නපුරු බවක් අහිංසකයක්ගේ පිටිං පන්නන එක ලෝකී ස්වභාවේ අහිංසකයක්ගේ පිටට පටවනු. ඉටවසි තරහයින් වෛරෙන් අර වෙසඟ නේනකොට අර දණ්ඩකී රයිතුමාගේ උයනේ හිටපු කිසවච්ච තාපසියාව දැක්ක පූමි වෙසන් ගනට තරක් කොපන්න නොදකින් කාලකන්නේ තාපසියා කියවා. දැම් බලන්න සිද්ධ වනේ මොකක්ද චරහාගිය කවුරු ගැනද. ඊට පාසේමයාමුකද කරේ දැහැටිකූරක් හප හපාගේ ඒ දැහැටිකූර හපලා කා ළඟට ගිහිල් අර තාපසයාගේ ඔළුවට කාරලක් කෙළගැහුව නොදකින්. පි වගේ උුන් නිසා තමයි අපිටත් මෙහෙම මුස් පේන්තුව වෙන්නේ කියලා කෙල ගහලා හපා හපාගිය දැහැටි දහණඩෙන් ගැහවා ගාල කෙල ගහල ගිය යන්න. පහුවදාම රජතුමාට හිත වුණා එක පාරව පව් අර වෙසගන ඉති ඒ වෙසඟනට පිරිවර හිටිය කියලා මට ච්ච හානියක් නෑනේ කියලාගමන්නේ ආපව් පනිවිඩයක් යැවවා නුඹව ආපවුස් හිටපු තැනම මම තියෙනවා කියෙ. එතකුට මොකදුණේ අර වෙසඟනට හිතුණා ඒ කාන්තෙන් මට තිබ්බාපලී මට තිබ්බ අන්තරාය, මට තිබ්බ බාධාව, මට තිබ්බ දෝෂය ගියේ අර තාපසයට කෙලගහපු නිසා. කියලා හිතුවා. ඒම හිතලා දෙ ඔන්න ආපහු කර පරණ සැපියන් වාසේ කරන ඊට පස්ස ඔන්න ඒ දවස් කහිපයක් යැමට තව වෙන වැරත්්දකට පුරෝහිත තනතුරෙන් අයින් කළ දුර පුරෝහිත තනතුරෙන් අයින් වෙලා ඉක්මට දූගෙනකියා විසිංගර නඟට ඇ මේ කතා කරලා කිව්වා ඇය බන්නගෙනිය උඹට ගොහොමද රජතුමා අත්ේ උඹවා අතෙරලං බෝ බැහැර කරලා පහුවදහ බාපහු තන තුරගත්තා ඒ එකට උම්ඹ මනොහරිරපු කෙමක්තියෙනවා දැවෝ කිවව කාටුවක් කියන්න පරහසක්තියනවා ඒ තමයා නුද්‍යානඉන්නවා මූසල තාපසේ කෙළගහ පංකවෝ ඉළගනට උඹලගේ අභිමතාර්ථ ෂ්ට වෙනවාකෙවෝ නම්ඹගේ තනතුරු ලැබෙයි නඹ හිතන තැනට යන්න පුළුවන් ඒේකෙවෝ තින් තමන් හිතන තැනට යන්ද තම තමන්ගේ අභිමතාර්ථ ෂ්ඨ කරගඩ අර කොහේවත්තින් අහිංසක තාප්‍රසයාට අර පුරෝහිතයක් ගිහිල්ලා දැහැටි දන්ඩින් විකලා කෙලත් හිසට කෙළගහලා දැහැටි දන්්ඩින් ගැහවා. දෙැ ප්‍රශ්නය මොකල්ද කොහය පිට දෙයන්නේ. කරුමී ගන්නේ ලෝකභ සසරයේ ස්වභාවය බලන්න පුරෝහිතයට පහෝදාය තනතුර හම්බූනාණ. රෝහිතට පහෝදා පහු තනතුර හම් බෝන ඊට පස්සේ ඔහුම තව ඉටිකත් දොහක් ඇනකොට මේ රට ආක්‍රමණය කළ තවත් රාජ්‍යයකින් ආක්‍රමණය කරනකොට රජතුමාට කිට්ටුන පුරෝහිත පුරෝහිත කිටු වෙලා කිව් රහිතුමනි මේ යුද්ධයේ කාන්තිෙන් ජයගන්න ක්‍රමයයක්ත්තිය නවා මොකක්ද කෙල හොවා. ඔබතුමාට මතකද අගර සෝබනී තනතුරෙන් ඉවක් කල්ල ඔබතුමාටම හිත් පහල වෙලා ආපහු හිටපු තනතුරේම තිබ්බා ඔවහු මර්ථකයි.හරහා අවසර මාවත් තනතුරෙන් පහ කරලා ආපහු හිටපුතැනම තිබ්බ ඔවු මතකයි. ඔබතුමා දන්නවාද අපිඒ සඳහ කරපු දේ කිය ලැව මොකක්ත් දුබද කලේ ආන්ඉන්න උද්‍යානී මූසල තාපසේ කෙළගහපු ගමන් අපි දොස්ොක්කොම හු පිට යනවා. අපිට අපගේ අභිමතාර්ථය ස්ට කරගන්න පොළෝ. රයතුමා කිව්වා ඒකන කැම චතුරංගනී සේනාව කැඳෙව්වා. රැස් කලා. ඊලන්ට යුද්ධ බටයන්ට අන කළා සියල්ලු දෙනාම රජුරු කල්පනකර මං විතරත් දිනල හරියිය මෙන්න සේනාවටම ජයපෑ නිසා උඹල සියලු දෙනාම අර තාපසයට කෙළග හපන්කෙවෝ. අර කිසවච්ච තාපසතුමාට අර යොදුන් හැටක් පල්ලතින රාජ්ජී සියල්ලු සේනාව කෙළගෙහුවා ඉංගතුන එක කෙලපිඩක් වෙටලවනුසයකුට එක පාරක් වැදෙනවා කියන එක අපි හිතමුකෝ එ වෙනවා කියලා එල්ල පාරවල් දෙක් වැද දෙෙනවා කිය වෙන කෙල් හින්න කෝ යොදන් හැටදාහාක වපසරයක් තියෙන වර්ගපලයක් තියෙන රාජ්‍යයක ඒ සේනාව සියලු දෙනා කෙළගැහුවා කියන්නේ ඒ කිසච්ච සපස්තුමාට කොයිවාගේ කර්මයක් දේ දැම සර්භංග ජාතක කිසවච්ච තාපස්තුමායි ඒ සඳහා කරපු පාපකරමය මොකක්ද කියල සඳහනක් නෑ. නමුන් එක දෙයක් තේරුම් ගන්න පුළුවන්. මේ තමයි සසර රාජ්‍යයක මිනිස්සු රාජබටයෝ කිසවච්ච තාපස්තුමාට කෙළගෙහුවා කෙලවලින් වැහිලගේාර තාපසයා. එළවලින් වැහිලගේාර තාපසය. එතකොට ඔබ දන්වාද මේ අන්ද බාල අසපපුරස පෞකාර ජනයාගේ කෙළ පහරට ලක්වුුණ මේ තාපසින් වහන්සේ කෞුදදු කියලා ඔබ දන්නවාද තවයි අසංකේයක් ජීවිත පාරමිනි දම්පිරූ, භාග්‍යතුන් වහන්සේගේ දුත්‍රීය සාවක වූ ඉරු සඳු ස්පර්ශ කරන මිහි මඩල අනිප්පෙත්තට පෙරලන්න තරන් ඉරිදිිය ඇති මහ මුගලම් මහරාතන් වහන්සගේ සංසාර ගමනී කතාවක්. මුගලන් තෙරුන් වහන්සේගේ සංසර ගමනී කතාවක්ක. එතකොට ඒවාගේ අසංකීයක් සසරේ කල්ප පිෙරම්පුරොපු උත්තමයන්ටත් ඔයවාගේ නින්තා අපහස ඇයි නොදකින් තාපසය දූතාපසය. ඒළඟට තෝ නැස අන්තාපසය. අපගේ දොස් තෝපිටින් පලතාපසය කිය කියා සාප කර කර මිනිසු කෙළගැහ වේ. මොන කවැරද්දක් කලාටද. මොන පුුසලයක් කලාටද. ඊද වස්සේ ො හිංසාවක් කලාටද පංහතුන සංසාරය හැටි බලන්න කෙල ගහන්ඩ කියියාම ඔක්කෝ එක පාර කෙළ ගහම. මේහසරේ හැට ඊටබස්සේ යුද්ධෙට ගියා. ඉදි ආරංචුනාර අමාත්‍යවරයා ඒ වෙනකොට ය කටයුත්තකිදීලා අර පිරිසත් එ එකම එනකුට අමාත්‍යවරයායටට කරකයා ගන්න දෙයන්නේ. ඒ අමාත්‍යවරයට කිට්ටවෙඩ දුන්නේ. පිරිස එතනෙන් ගේයාට පස්සේ ඉක්මන ටැවිල්ලාර කෙල ගොඩි මෙහෙම උත්සගන ගත්තා ඇරන් සුවද පැංවලෙන් නෑවව්වා ඒර්වත් තාපසයෙන් වහන්සේ මේ රාජ්‍යයට සමාව දෙන්න කිවවා කිව මා තුල කිසිම කෙනෙක් දේශයක් හටගත්තනය කිවා. රාජ්‍යත් තමන්ගේ ඇඟට කෙළගහත්ද දවේශයක් හටගත්ත නෑ හැබැයි අමාත්‍යය මේ වෙච්ච සිද්ධිය ගැන දෙවුරු කෝප වෙලායින්නේ එනිසා දෙවිවරුන්ගේ කෝපය සංසිදුවන බෑ අපිට. ඒ දේව කෝපෙන් තව දවස් හතක්ගේ තැන මේ රාජ්‍ය විනාශ වෙනවා අමාත්‍යවරය කරන්්‍ර් තියෙනකමදේ තමයි අබුදරුවන් එක තියෙන අතට අහුවිෙන වස්තුව කරගන මේ රාජ්‍යයෙන් පිටත් වෙන්නෙකව. ඊට පස්සේ සරබංග තාපස්තුමා දිවසින් දැක්කා තවන්ගේ ශිෂ්‍යයන් හතරදිනෙකුට දෝලාවක් කරං ආකාසියෙන් ගිහිල්ල කිසවච්ච තාපස්තුමා තමල්ලඟට ගේඩ කියලා සර්බංග තාපස්තුමක් කීවා ආකාසිෙන් ඇවිල්ල තමයි මේ කිසවච්ච තාපස්තුමා ආපහු වනට රැගෙනකිී ති අර යුද්ධද්ජය ගත්තා අසත් පුරුෂයාට හරිියන්ඩ ගියාවත් එකදිගට හරිනවා එතවට මං මේ දේශනාවේ අවසානයට වගේ ඔබට කියල දෙන්නන් නපුරු මිනිස්සුන්ද අසත්පුරුස මිනිස්සුන්ට අනිත්තයට නින්දා අපහාස කරන මිනිස්සුන්ට හරි යන්නේ කොහොමද බැටකන මනුස්සයා එක දිගටම බැටකන්නේ කොහොමද. නින්දා ලබන මනුසය එක දිගටම නින්දා ලබන්නේ කොහොමද. එහෙම සිද්ධවේ නයැයි වැරද්දන් නොකරපු කෙනෙකුට ඇයි එක දිගට නින්දාහසේනේ? ඊළඟට අනිත්තායට අය නිින්දාවෙන් ඊළඟට අපහාසයෙන් පෙළපෙල තමන්ව වැජබෙන්ට උත්සාහදරණ මිනිස්සු අපිට සැපසේ ඉන්න වගේ පෙනෙන්නේ කොහොමද ඒකට උත්තරයක්තිේ නොබුද්ධ දේශනාව ඒ අපි කියල දෙන්න කොහමාරි අ අසත්පුරුස රජතුමා සේනාවත්තක යුද්ධ කරද්දී යුද්ධෙන් ජයගත්තා හරි ගියා සට කෙලගහලා නින්දාකරපු කෙනාගේ අදහ සහරිගිය. තියරු දෙෙන අතර පැතිරුණා අපි අරතාපසයට කෙළගහප නිසා යුද්ධයෙන් දිනුවේ. තිං ඇවිල්ල රාජ්‍යයට ඇවිල්ල දවස් ගාන ජය පැම්පිවා. දැ මේ කෙලා ගානකපුුණ දිවුරුගෝප වුණන් නමු දෙවියන්ගේ කෝපය පාර ප්‍රකට කලේ නෑ. නිසා සත්පුරුෂයන්ට යහපත් අයට නින්දා අපහස කරද්දී සත්පුරුෂ නොපිෙනෙන ලෝකයේ කම්පාවෙනයක ප්‍රතිඵලය ඒ මොහු එපෙන්නේ. ඒක පස්සෙන්නේ. ඊර්වාසේ දින හතක් ගයාට පස්සේ ලොකු වරුෂාවක්කාව. වර්සාවක් ඇවල්ලා ඊර්වාසේ වර්සාවත්ක සුදු සිනිදු සුදු වැලි දහරාවක්ට වැටිලගියා. මිනිස්සු ආසාවෙන් බලා හිටියා. ඒ මත දිවිය මල් වැටින්න ගත්තා. මිනිසු ආසාවිෙන් බලා හිටිය. ආභරණ වැටින්න ගත්තා මුතු මැනික් වැටින්න ගත්තා. දරුමල්ලු වඩාගෙන මිනිස්සු අහසිං වැටින මැනි අහුල් අන්න ගියා. යම් මොහොතක මේ දණ්ඩික් රයතුමාගේ රාජ්‍යයේ සියලු මිනිස්සු නිවෙස්වලින් එලියට ආවා කියල යමක් ඇදද කියන්නේ ඇවිදගඩ බැරි කොරමිනිසු පවා දනඟගා පෙරලි පෙරලි එළියට ඇවිල්ල තියෙනවා. අන්ද මිනිස්ු එලියට ඇවිල්ල තියෙනවා ගොලු මිනිස්සු එලියට ඇවිල්ල තියෙනනවා සියලු දෙනා එලියට ආපු ගමක් ආකාශෙන් ගින්නේි ගත්තා ආයුදද වැටෙන් ඩරන්තයනවා සියලු දෙනා පෙතිපෙති කැපිලයනවා. යොදුම් හැටක වර්ගඵල ගත් තියෙනර ඒ දණ්ඩකි රාජ්්‍යිය සම්පූර්යම නැසිරගිය නැසීල ගිහිල්ලා ඒ සියලු මිනිස්සු කැපුුණට පස්සෙේ. ආකාසිෙන් වැලි වරසාාවක්කාව රියං විශ්සක් විදර ඒ රාජ්්‍යි වැවුණා. අදටත් ඒ දන්්ඩ කියී ආරණ්‍ය කළ කියන්නේ ජනසූන්්‍යයයි. අදටත් ඒ දණ්ඩ කිය ආරන්නේ ගෙවල්දරුවල් හදන්න බෑ මනුස්්‍යයන්ඩවාසය කරග බෑ. කිසවච්ච තාපසතුමාට ගරහලා ඒ විච්ච පාපි හාපයි ඉද්දේවකෝපයක්. කල්පය පුරාම පවතින. ඒ දන්ඩ කිය ආරන්නේයට අපේ සරණගේ බුදුරජාණන් වහන්සේ වැඩී නෑ. ඉතින් ඔන්න බලන්න නින්දා අපහාසවල අවසාන නින්දා අපහසවල අවසානයේ කී දෙනෙක් නං ඒකේ විපාකවින්දද කී දෙනෙක් නං විපාකවින්දද. මහාරාජ්‍යයක් ජනසූර්ණය, යක් බවට පත්තලාගයා ඉතින් මේ විදිහට ඊරබස්සේ සියලු දෙන මැරිලා යන්තාකර කෙළගැහුුවද ඒ කෙළගහපු සියලු දෙනා මැරිල්ලා නිරේ ඉපදුනා ඉතින් මේවා එක එක රාජ්‍යවල පැතිරි ලගිය ඒ රාජ්‍යවල මහ රජවරු සරභංග තාපසින් වන්සේ හොයාගෙන මහා වනටාවක් දණ්ඩකී රාජ්‍ය ජන සූර්ණය බවට පත් වුණත් දේව කෝපයකෙන් විදස වෙලා ගිය. ඒ ජන ඒ රටහි රජතුමත්ඒ මිනිසුත් මැරුණට පසෙ කොහේ අන් දැතිද. අතීත යහල තියෙනවා අවරජූණ කියන රජ්ජුරූ ඒවාගේම නාලි කීර කියන රජ්ජුරුවෝ ඒළඟට බරනැස්නුවර කලාබු රජ්ජුරෝ කලාබු රජ්වුරුව තාන්තිවාදී තාපසයාගේ අතපය කපලා වදදීල පොලෝපලාගෙන නිරීගිය. ඊඩ පස්සේ නාලිකීර රජතුමා තාපසයන් වහන්සේ නමක් බල්ලං ලවා කවු්වල බණ කියෙන බන කියන තාපසෙක්ක පෙළුවා. බල්ලන්ඩ කණ්ඩ දෙම්මා. මේ ඒ රජු මැරිලගිය ඊළට අරජන කියන රජතුමා නාරද කියන තාපසියාව මැරුවා ඔහවා මිනිසුන්ගේ ජනකතාවේ එෙනවා තින් අර රාජ්‍යවල රජවරුන්ට සරබංග තාපස්තුමාගින් අහන්ට කැමැත්තක් ඇතු වනාා ඒ මිනිසු මැරුුණට ප කොයි දීපදුනේ. ඊට පස්සේ මේ සියලු දෙනා යනවා සරබංග තාපසින් වහන්සේ ළඟට ඉට සක්ද්‍ය විඳුත් තේම හොතේ සර ංග තාපස්තුමා ඉන්න තැනට පැමිණෙනවා වෙලාව සරබංග තාපස්තුමා ඒ අයගේ පෙර ජීවිත ගැන කියල දෙනවා මේක හැබැයි තවකාරණාව අපි පොඩ්ඩක් විසඳ ගන්න ඕන ඒ තමයි මේ අරජුන රජ්ජුරුව ගැන කිව්වනි එකකැ නාලි කීර කියන රජ්ජුරුවෝ බල්ලම් පන්සියක් ලවා තාපසයන් මැරව්වන ඒ තමයි එක තාපසයෙක් මේ අරජුන රජතුමාගේ කාලයේ චම්බුද්ධීපේ අර්ජුන රජතුමාගේ රාජ්‍යයට ඇවිල්ල ධර්මේ දේශනා කළා. ඒ අරජුන රජතුමා පංචි දුෂ්චරිතය කරන කෙනෙ. තුර පංච දුෂ්චරිතය කරන කෙනෙකුට සුචරිතය ගැන කවුරු හරි කියනවා ඇහු නොත්තේම රුස්වන්නේ සිල්රකින් නැති අයට සීලය ගැන කියනට රුස්වන්නේ. ඒ වගේ දෙැන් අදකාලෙ වුනත් පැවිදිවෙනකට පවා අරබුදු තියෙනය කෙනෙ ඇයි එක තැනක පැවිදිවෙන්නේ යි අපිළඟ පැවිදිවෙන්න ඇත්තේ ඊට පාසේනව අරබුදේ ඇයි අරෙට මිනිස්සු යන්නේ ඇයි අපි ළඟට මිනිස්ුවෙන්න්න නඇත්තේ අරබුදේ ඇයි අර ස්ථානය හැදෙන්නේ ඇයි අප ස්ාන හදෙන්න්න ඇත්තේ ඔන්න අර්බුදේ ඊළඟට ඇයි අරිහිට්ට ආධාර හම්බු වෙන්නේ ඇයි අපිට හධාර හම්බෙන්න්න නැත්තේ අරබුදී ඇහි අර ස්ථාන ඉක්මනට වැඩිවර වෙන්නේ ඇයි අපි වැඩ තවම ඉවරගන්න බැරි අර්බුදේ ඔය අරබුදයට ඒ ආර්ජුන රජ්ජුරූ පත්වුණා. ඒ රයිතුමාට රුස්සන්නේ සීලේ ගැන බණ කියන එකට. පැහැදිලිව බණක් කියනවට මිනිස්ුවේ බණට පහදිනවට රුස්වන්නේ. ගේ බණමං අහන්නන් කියල්ල රයිතුවා ගිහිල්ල තාපසින්නම් සිට වදලා. අරිතාහපසය බණ කියන්න කිවව. රජතුමනි ප්‍රාණගාතය කරන් හොඳ නෑ. කං කරන්න හොදනෑ වැරදි කාමශේණය කරන්න හොදනෑ බොරු කියන්න හොදනෑ ඊට පස්සේ මත්පැම් මද්‍ර විභාවිච්චි කරන්න හොඳනෑ කිවෝ රයිතුමාක් තර්හාවා පිරිස මැද තමා නිග්‍රහයට පත් කලා ඇඒ තමන් පංච දුෂ්චරිතම කරනවා ඉතින් අර මිනිසු මෝනිින් මූන බලාගත්තා මේ රයිතුමාට බණකිවට රජා ඔක්කොම් පවවැඩ කරනවාක රජා තවත් කුපිත වනා දෙන්න ඕන දනුව මං දෙන්නම් කියලා මොකද කෙළේ කිව්වා තාපසින්හන්ස බොහොමගේ බණ බොහොමගේ බණ හිට රාජමාලිගා වි ධනට වඩින්ටසිියරු දෙනා දනට වඩින් දැකිව තාපසින්නාසේ නියට විටිය පහුවදා මිරිස්කුඩු අසූචි තමයි දනට ලැහැත්ති කරලා තිබේ තාපසින්ාන්සේල පන්සිය දෙනාම වැඩියට පසේ මිස්කුරුදු ඇඟට ඉහලා අසූචවලින් ගහලා එක දොරොටුවකින් පිට වෙන විදිහයට දොරටුවක් ඇරලා පොළුවලින් තැල්වා තල්න්නට අට තහපශයන් පේන දොරටුවෙන් එළියට පයිනවන් ඒ දොරටුව ඇතිබ්බෙයි දවස් ගානක් නොකා නොබී හිටපු සැඩ සුනකයන් එන්න කුටියකට තමයි දොරටු ඇරල දෙබී. ඒතාපස ඔක්කොමට සැඩ සුනකෝ කාලා බනකිව්වා කියල එක කළේ. ඊට පස්සේ ධර්මි දේශනා කලා කිය කළේ ඒ රජාහිතනින් නැසුුණ ඒ පිරිස නැසුුණ ඊට පස්සේ දෙමි සරබංග තාපස්තුමාගේ අහන්නේ අරය රජෝරු ඒ රජා ඒ පිරිසත් එක මැරිලගේල කොහහිරිිපදුුණ. බලනු මනුස්සයන්ට කරදර නැහැටි නින්දා අපහස එනැහැටි බලන්න. ඊට පස්සේ ඟට තියනවා අංගීරස තාපසයාට කොහොමද අපරා්ධ කළේ සහස්ස බහු අරජුන රජ්ජුරෝ. ඒ තමයි අර්ජුන රජ්ජුරුවෝ කියන රජ්ජුරෝ මේ අහිංසක හොඳ මිනිස්සුන්ට කරදරාහපු විදීමේ කියන්න. මේ මහවනේග දඩේමි දඩමේ ගියාට පසේ අර මුවකුට මානම අල්ලල්ල හිටිය කැන් ුවෙකුට විදේන්ඩී ඉලක්කල්ල තාපස දැන් අරජුන් රජ්ජරු ඉන්නවා.ඉන්නකොට මේ සහස්ස බහවූ අරජුන රජ්ජුරු මේ විදිහට මුයෙක්දිහා මානම අල්ල අල්ලා ඉන්නකොට තාපසිනාරත කියන තාපසින් වහන්සේ පළවැල නිලන්න වනේට ඇවිල්ල ගස් වූඩ නැඟලා ගෙඩි කඩනවා ෙඩිඩනට අර ගෙඩි කඩන සද්්‍යට අතු වැටන සද්්‍යට අර මෝ පයිනෝ ඉතුරට අර රජා කල්පනා කළ මේ මොකෙද්ද මේ මේකා නිසා මටමමුවක්වත් අල්ලගන්න බෑ කියලා අර මොුවන්ට මානංකරගෙන හිටපු ඒ තල්ලෙ අද තාපස ඇඩවිද්දා අ අහිංසක තාපසය ඒතාපසේ ඊතල්ල පාරකාගෙන කෑ ගහගෙන ගහින් වැටනා රැටිනකුට උලක් තිබිලා ඒ උලේම මේ තාපසින් වහන්සේ උලේ ඇමිණුුණා ඊතලනුත් පහරකාලා උලෙත් ඇමිනිිල්ලා තාපසය මැරුණා ඒ රජා නැසුුණ ඉතින් මේ රජවරු වහනවා අර බල්ලොලවා කවවපු රජාටත් තාපසි අන්සලට හිංසා කරලා බණ කියන ඊළඟට කලාබු රජ්ජුරෝ ශාන්තිවාදී තාපසියට වදදීලා පොලෝ පලාග නිරේගිය ඊළඟට කිසවච්ච තාහපසසින් වහන් ට දන්්ඩකී රජ්ජුරුමච්චර අපහස කලා කෙළගැහුව ඇතර මේ අය මැරුණට පස්සේ කොහෙද ඉපදුනේ කියලා මේ අවට රාජ්‍යවලින් රජපිරි සැවිල්ලා සරබංග තාපස්තුමාගින් අහනවා. ඊට පස්සේ සරබංග තාපස්තුමාට උත්තර යත් දෙෙනවා දණ්ඩිී. කිය රජ්ජුරෝ කිසවච්ච තාපසයාට අපරාධකොට සපිරිවරින් රටවැස්යා සහිතව කිසිදු පිහිටක් නැතුව කුක්කුල නංවෝ නරකෙහි පැසයි ඔහුගේ සරහිරයේ සහළංගුරු වැටේ. හුක්කුල නිරේ කිව්ව ඉපදුනේ එකැනි ගිනි අංුරු ගොඩක් මත ඉපදලා ඇඟට ගිනි අංගුරුම වැටනෝ. එළගහපයකි විපාක. යමෙක් හික්මනු පැවිද්දන්ට හිංසාපීඩා කිරීමට ලක්කරයිද ධර්මේ දේශනා කරන්නාවූ සංඥත වූ ශ්‍රමණයක් නිරපරාදේ දූෂ්‍ය කළේද. ඒ නාලිකීර රජු පරලෝදී කම්පාවට පත්තුව සුනකූ රැස්වී කාදම සුනකම හා නිෙරේ ඉපදලලේ. පස්සේ අරෝජන නම් වූ රජු ඉවසයෙන් ඇති බොහෝකල් රක්ණා බඹසර ඇති ගෞතම ගෝත්‍රෙහි අංගී රසනන් තාපසයන්ද හිංසාකොට. සතතිසූල නං වූ නරකෙහි හිස යටිකුරුව, පා උඩුකරුව වැටනීය. තමන් සතතිසූල සිය ගනං ගුල්තියන නිරයට උඩ ඉඳලා වැටෙනවා කියනවා පා උඩුකුරුව හිස යටිකරුව. යං රජෙක් ශාන්තයේ වැඩුව නිරපරාද වූ සංසිදුවන ලදද පව් ඇති, ශාන්තිවාධතාපසයන් කඩකඩකොට කපා දැමේද. ඒ කලාබු රජු මහත් වූ කටුක වූ දුක්කඇති අවීචි මහ නර්ක පදුනාකය. ඉතින් කියනවා මේ විදිහට දුක්විදින අප්‍රමාණ දුක්විදින නිරයවල් වලට වැටුනා කෙල කෙනෝ මේ පෞකරන ජයයා. ඒනිසා නිින්දා පහස කිරීම නිරේ ඉපදිල අප්‍රමානව අවුරුදු සියදහස් ගනන් වරස, රේ දුක්කිදින මහා පාම්ප කරමය මෙ නිින්දා පහස පංහතුනේ කෙටිකාලය අපි ජීවත්වන්නේ කෙටිකාලයයි ඒ කෙටිකාලයට මනුෂයෝ රැස් කරගන්න පව් නිසා කවදාවත් තවක් කෙනකට නින්දා කරන්න්ඩිපා අපහස කරන්නන්නපා මේකට ප්‍රධානම හේතුව තමයි පින්වත්න මේ පින් පව් විශ්වාස නොකිරීම නින්දා අපහස කරණයකට බැස්ස ගමම් පවුනං ශවාසය හු හිතෙ නැතිෙනවා ලෞකික සම්මාධී තිය නවෙනවා අනිත් අයට ගරහනවා පහස කරනවා කලවරක් නැතුව පහස කරනවා අභූත ෝදනා කරනවා එනිසා බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා මේ සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තරණකායි වියසන කියල සූත්‍රයා බුදුරජාණන්සේ සංගයාට හික්මෙන්න්්ඩ් කිය වදාලා පින්වත් මහඳනී ආකරෝස කරන්ඩ පහ පරිභව කරන්නපා ආරයෝපවාද කරන්නඩිපාක. පින්වත් මහනිනී යම් මේ භික්ෂුවක් සම්බ්‍රහ්ම චාරීන් වහන්සේලාට ආකරෝෂ කරනවන. එකටන් අනිතයට ආකරෝෂ කරනවන පරිභව කරනවන ආරියෝපවාද කරනවන යංහෙකින් ඒ තැනැත්තා මේ කොල්ලො ස්විද විපත්තියන්ගෙන් එක්තරා වියසනයට පත් නොවන්නේ යන කරුණට හේතුවක් නෑ. වියසනය කොල්ලහකට පත්ව වෙනවාමයි. ඒ කොළහැන් එකකට පත්ව වෙනවාමයි. නොවන්නේෙ නෑ අවකාසයක් නෑ එක නොවෙන්ද ඒ කවරය කොල්හක්ද නොලැබූ මගපලාදය නොලබන්නේ වේ මාර්ග පල් ලබන්්ඩ බෑ අන්න අයට පරිභාස ආකරෝස නින්දා අපහාස කරන කෙනාට. ලබන ලද දිහානාදිී ගුණයක් තියෙනවාවන පිරිහෙනවා. ගුණධරම පිරිහෙනවා. සද්ධරමය තුල දියුණුවක් ලබන්න බැරු යනවා. මේ බුද්ධ වචනී. සද්ධරමය තුල දියුණුවක් ඇතැයි අධිමානයට පත්වන්නේය තමන්ගේ ගුණයක් නෑ තමන් මාර්ග පල් ලැබවා කියලා අධිමාන්‍යකටයනවා. ගුණ නැතුව තමන්ට ගුණ තියෙනවා කියලා හැඟීමකටයනවා. එහෙම නැත්තම් නිවම් මන්ගෙහි සිත්තාලවා වාසය කිරීමක් නැත්තේය. නිර්වාණ ප්‍රතිපදාවට සිත බැසගන්නේ. යංකිසි කිිලිටු ඇවතකට හෝ පත්වන්නේ සීල චේදනය වනවා. එළන්ට සිික්ෂාව ප්‍රතික්ෂේපකොට සිවර හර ගිහි බවට හෝ පත්වන්නේය. දරුණු රෝගපීඩාදිය වැල දෙන්නේය. චිත්ත වික්‍ෂේපය නම්ම හමතු බවකට හෝ පත්වන්නේය. සිහි මුලාව මරණයට පත්වන්නේය. කයබිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාතනං වූ නිරහි උපදින්නේ. මහ යම් මේ භික්ෂුවක් සබ්‍රහ්මචාරයෙන් වහන්සේලාට ආකරෝස කරයිනම් පරිභව කරයිනං, ආයෝපවාද කරයිනං යම් හේකින් ඒ තැනැත්තා මේඒකලොස්විද විපක්තියන්ගෙන් එක්තරා වියසනයකට පත් නොවන්නේ යන කරුණට හේතුවක් නැත අවකාසයක් නැත. ඒකට පත් නොවීන්ට විදිහක් නෑ කියනු. ඉතුට නින්දා අපහාස ආකරෝෂ පරිභව කෙනෙක් කළොන් එයාට අනිත. ප්‍රැතිවිරුද්ධ පැත්තෙෙන් ආය දඩුවමහත්තිය යුතු නෑ ඒ නින්දාවක් කලොත් ඒ නින්දාවට ප්‍රතිවීපාක භයාන විදිහට තමන්ට කැරකිල එනවා අමන්ට කැරකිල එනවා භයානකයි මේ නන්දා අපහන්ස කියනේවා ලොතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේටත් පැමිලනා නේව. ුතුරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කිස්සිම නින්දා කරන්ට අපහසයක් ලබන්න අන්සු මාත්‍රයෙක් දෝසයක් වැරදදක් නැති බුදුරජාණන් වහන්සේට පවා නින්දා අපහන්සල බුණනි ඒ නිසා ඔබ අපි කවුරුද ඔබපි කවුද තින් බුදුරජාණන් වහන්සේට ලෝකයක් එකතු වෙලා නින්දා අපහස කළ ශාස්තරන් වහන්සේ ඉවසවන වෙති ධර්මී වවාන්සය කරනවා ඒවා සමගේ එක් නොවී වහසේ කරනවා ඒ අපහස බෙදාගෙනවල දන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවල දේශනා කළ අහන් නාගෝව සංගාමේ චාපාතෝ පාතිතන් සරං යුද්ධට ගිය ඇතාගේ ඇඟට ඊ තල හැම පැත්තෙෙන් වදිනවා. අතිවාක්‍යන්තිති කිස්සං දුස්හීලෝහි බෞද්ජනෝ දුරජාන් වන්සේ වදාලා මේ අනිතයගේ නින්දා අපහස මම ඉවසවා මොකද බොහෝ දෙනා දුස්සීලයි. මොකද සිල්ුවතුන්ගේ ධර්මය පුොරුදු කරණයගෙන් ශහසනයට දිවිපිදුපු කෙනෙගෙන් නිද පහස එන්නේ මේ නිින්දහා පහස අවිය කරගෙනන්නේ ආසත්පුරුෂ ජනයා ඒ නිසා අතිවාකැන්තිති කෙසන් දුස්සී ලෝහි බෞුද්ජනෝ බෝ දෙනා දුස්සීලයි ඒ නිසාම නින්දා අපා සිවසනවා කියල වදා. ව මතකයිඉතින් එත්තරම අපට හොඳ ගුරු ඇසුරක් ලබිච්ච එක තමයි අපිට ලැබච්ච මහාවාසනාව. එතකොට ඔබ දන්නවා මහමෙවුනාව ආරම්භයේ පටම් ඒ මහමෙව්නාව කියන මේ සුන්ද රායතනය ගොඩනැගුණේ මඩ ගොඩක් මත මඩවලින් වැහිලා ඒ මඩෙම්ම පිපුුණ නිෙළුමක් වගේ ලෝකය සුවඳ කරන ඉදකුට ලෝකයා කිපෙනකුට නින්දා අපහස කරනකුට ලොකුස්වාමීන්හන්සේ අපේ හිත්වලට ධරමය දුන්නා අපිට ධර්මය දුන්නා නින්දා අපහසෙනකොට නින්දා අපහසත් එක්ක සටන් කරන්නි පාකෙවෝ ඔබගේ ජීවිතයට හොඳ අවවාද ටිකක් මේ අපිට ලැබෙන ගුරු ඇසුර අපිට ලැබෙන අවවාදමං ඔබට කියන්නේ ගන් වහසේ අපිට කියල දන්නා නින්දාහ පාසත්තක සටන් කරන්න පා ලොකුසාාවන් වහන්සේ අපිට කියල දන්නා අපේ ජීවිතය හදාගන්න කිව්ව ඕනෝ පැත්තකට නැවිෙන ගහක් වගේ එතකොට හුල්ලඟට එනකුටන් ගහ නැමෙනවා ගහ නැමෙනකුට හුළගේ ස්වභාව තමයි එක දිගට හමන්ඩ බෑ හමාගෙන යනවා තුර හුල්ලඟ හාමාගෙන කියන්නට පසේ අර නැමුණ ගාය කෙලින් වෙන වගේ වෙන්නකවා. ඊර්වාසේ ඉස්සර එක මේ පිරිසක් නාන්ටයද්දී ගගේ එක පාරම ගඟට ඉහලින් ජලාසේ වතුර වාන්දොරට වෙරලා පහල නනාහිට ව පිරිස දැක්ක නෑම එක. ඊටවස්ස එක මේ මනුස්සේක වතුරේ නනාහිට අර පිරිස ගොඩ ඉල්ල හිට එක්කි නැ දැන් වතුරේ නනාහිඉන්නේ උඩිින් එනවා අර සුනාමි වගේ මුහල් විශෝර රැල්ලක් එ එක වතුර පාරනු අර මනුසයට ගොඩඉන්න බැ රැල්ලාවක් ගහගෙන ගියා ඔන්න ඒ ආපු මහා වතුර සැඩ පහර එක පාරම ගහගෙන ගියා පහල්ට ගිහිල්ලා වතුර පාර ගාගෙන ගිල්ල පොඩ්ඩක් කලා යනකුට අර වතුරෙන් අන්නර මනුෂ්‍යයාය මතු වෙනවා එතුට මේහිට පුදදුමයි ඉවා සැහවා කොහොමද මේ වතුරේ මතුුණේ වතුරේ මතුනේ කොහමදක ලහනකොට ඒ මේ පුද්ගිලයක් කිව්වා මම අර සැඩ පහර විසා අල නිසා මම සැඩ පහරත් එක සටන් කරන්න කියරයි. එනිසා මම කෙල් කලේ ඉක්මඩු වතුරේ ගිලුණා. වතුරේ ගිලිච මන් අර සැඩ පහර වතුරත් එක්ම ගගේ මමට ඒවාගේ පින්වතුන ඔබටත් නින්දා අපහස කරදර බාධයින වන එක පිට එක එනවන ඒවත්ක සටන් කරන්නපා ඒ නනිදාවට යටත් වෙලාම ඉඩ ඒ අපහසට යටත් වෙලාම ඉඩ ඒ නිින්දා අපහසට යටත්ව නිහැද ප්‍රතිපතාවක් ගෙන එනකොට යාට එහයා ඒක තමයි හට රැකිෙන දැන මොකද මේ නින්දා අපහසුව රැලි ඒක වේගයෙන් ගාගෙනය යනවා. සැඩ පහරව නින්දා පාසගෙනේවා සැඩවහරවා. ඒක වේගයෙන් ගාගෙනයනවා. ඔබගේ ජීවිතයේ විශාල්ල බරමානික්යක් වගේ කරගන්ද. ඔබගේ ජීවිතේ විශාල්ල බරමානික්යක් වනාාම ගුණයෙන් වටිනා ජීවිතයක් වුණාට පලසේ. ඔබගේ ජීවිතයේ යටකරගෙන යන අපාස. ඔබගේ ජීවිතේ වනසිලා යන අපාස. ඔබව බිින්දුවට දාලා වැටෙන කල්ම ගහන අපහස එනවා ඒ සැඩපහර එනවා මැනිකයි අටකරගෙන. ඇවැයි සැඩපහර ඒ දියදහර ඒ ස්වභාවේ තමයි සිින්දී යනවා එම දාම තියෙන්නේ ඒ සිින්දීගට පස්සේ මැනික මතු වෙනවා. ආයුත් මැනික මතුය. ඒ නිසා නින්දා අපාස කර කර ඉදිින් තෝපි කියන්ගිරි දික්කර කරන්නේ පා. අපි අපි ජීවිතයේ අපි ගුණවත්වෙන්න්න ඕන අපිට තියෙන ධර්මය අපි ඉවසනවා කියනෙ අපි ලෝකට කතා කරනවන ධර්මය අපි ලෝකට කතා කරනවන ඒ ධර්මය ඒ ඉවසීම අපි තුළතියන්නපෑ. ඒලාඟට තව සදුුරු මනුසෙක් ඇවිල්ලා සඳන් ගහක් ළඟට ඇවිල්ල සඳන්ගා කොටනවා මොකද කරන්නේ මේ බලාපම් මේකේ ගඳ මේ බලාපම්කේ ගඳ කියල කොටනවා. නමුත්සිදිත මඩීත එක ලෙස පැතිරේ සුවන්ද සඳුන්ගහ කපන්ඩ කපන්න සුවඳම් පැතිරිලෑනු. මහමවනාව වනත් මිච්චරම ලෝකයේ ජනයාතර පැතිරිලාග ඒ ආපු මඩ පහාරත් එෙක්ක. ඒකයි. එනිසා ඉවසීම කියන ක අපිට ඒ තරන් වැදගත්. ඒ එනිසා අපි පුළුවන් තර ඔබත් ඔබගේ ජීවිතේ පුළුවන් තරං ප්‍රශ්න කරදර හමුවේදී ඒ නින්දා අපහස අවලාදත් එක් ගැටන්ඩියන්ටපා උපන් සත්්‍රයාට මේක උරුමයි කරදරෙනකට එක්ක පිට එනවා. කිසවච්ච ධපස්තුමාට කෙලගපු හිටි බලන්නකෝ මේ මුගලම් මහරත් අන්වහන්සිනි සසරී. විස්සන්දර රහිතුමාගේ ජීවිතය දිහා බලන්නකු තමන්ගේම දංකාපොය තමාන් ඩෙරෙහි විච්ච ැටි අවසාන ම රාජ මාලිගාවෙන් පාන්නලා ගිය රථයත් ගත්තාන දරෝදය නත්ගත්තානේ. බලන්න මනුසයන්ට කරදර ව්‍යසන පැමිණිති හැබැයි ඒ ගුණහතා පාරමි ධරමී පිරවා. අපිට අනිත්තක නින්දා අපහා සවලාධ කෙනෙක පින්වතුනි ඔබට අපිට පැමිණෙද්දී තමයි අපි තුළ ඉවසීම තියෙනවා කියන ගුණයක්ත් තියෙනවනං ඒ ගුණේ වැඩෙන්නේ. එනිසා කරදර බාදා පැමිණෙද්දී තමයි ඉවසීම නැමති පාර්මිතාව බෝධි සත්වයන්ට පිරුණේ. වනිසා ගුණධරම දියුණු කර ගන්න අවස්ථාවක් කියල හිතන්න තමන්ගේ ජීවිතයට කරදරෙද්දී එන් ඉන්දා අපහස අවලාධ කරණ අය ඒකඒ අය වපුරාග තමන්ගේ කුඹර තමන්ගේ වපුරාගෙන යයි. එකඒක්කෙනා මනුසුල්ලෝකෙටවෙල්ල තම තමන්ගි කුම්ඹුරු වපුරාගන්නවා. ඒ නිසා අපි අපි ආපු වැඩේ කරමු ඒ අඒ අයාපු වැඩේ කරයි ඔබ ඔබ ආපු වැඩේ කරගන්න විපාඩුවේ මේ බුද්ධ සාාසනය තියෙන සනාතන ධරම භාග්‍යතුන් වහන්සේ යමක් අනිත්‍යයි කියල වදාලන ඒක නිින්දාව කියේනයකට ඒක වලංගු නොවී තියෙන්නේ. අපහාසේක එනකට ඒ වලංගු නොවී තියෙන්නේයි. සියලු සංස්කාරයව අනිත්‍යයයි. නින්දා අපහස අවල්ලාද ඉසිියල්ල අනනිතත්්‍යයි. තීරතිය ප්‍රසංසාාව අනිත්‍යයයි. මේ සියල්ල විෙනස් වන ධර්රම සාවයුක්තයි. එනිසා භාග්‍යතුන් වහන්සේ යමක්ද වදාලි ඒවමයි සත්්‍යය. ඉතින් ඒ නිසාපින්ගතුන අරම කිව්වන අර. මොකද මේ හොඳයට අපහස කරනයම වැජවෙන්න්නේ කොහොමද කියලා පිවතුනේ මේ අපහාස අවලාධ කරණයට සංසාර යම් පිනකින් පුුණ්‍ය විපාක හැදෙනවා පරසිද්ධිය හැදෙනවා දියුණු හැදෙනවා ඒ සංසාර යම් පිනකින් කැනෙ ලු ගොඩාක් බර පටවා ගත්ත නැවක් වගේ පවු ගොඩක් කරගෙන ඉන්න කෙනකුට සංසාය පිනකින් නැවක් වගේ එකක් හම්බවෙලා වතුර එපා වෙනවා. එයා තවතවාර නැවට බර පටෝනෝ. තව තව පෞරස් කරගන්නවා. කරන පුරර නැවට දරන්න බේ අර පිණට ඔහුගේ ජීවිතය පෞ්ටික දරන්න බැරුව එම්ම ගිලෙනවා. හම ගිලෙනවා. හොන්ද මිනිසු ඉන්න. හොඳ මිනිස්සුන්ට එකදිකට කරදරේනවා. දුොට එයා ඉවසගනෙන් ඕන. හොඳට සමානවතින තරාදියකට බරක්කටනු. බරක් වැටිච්ච ගමම්ම සරාදිය පහන්තට එල්ලිෙනවා. ඇබයි යම් මොහොත කර බර අයින් ගොනාද ආයත් සනිකවම එවඩට එනවා. ආනඒ වගේ යහපත් මිනිස්සුන්ඩ හොඳ මිනිසුන්ඩ සංසාරය අකුසල කරර්ම විපාක දෙන අවස්ථාතියනවා. ඒ අකුසල කරමිහි විපාකදිල අවසංගෙනකොට ආයිත් ඉහලට නැගෙනවා.ඒනිසා පංඟතුන මෙික සසර ස්වභාවය මේ නින්දා අපහස අවල්ලාද තාඩන පීදන හිංසා තමා කරා පැමිණේද්දී මේ සස්ර දුකයි කියල හිතන්න ඕනු. හොන්ද වැඩි සංසාරය යනවට ඊළඟට සංසාරයේ ප්‍රමාද වනාට හොඳ වැඩි බුදුරජාණන් වහන්සේකින් ඇත්තුනාට හොඳ වැඩි. මේ සසරේ යනවට හොඳ පාඩම මේ නින්දා පාස. ඊළඟට චතුරාරි සත්‍ය අවබෝධ නොකරවාට හොඳ වැඩි ාස සසරදුකෙන් නිදහස නොවනාට හොඳ වැඩි ආයායමත් මනසුලෝකට එන්ට ප්‍රාර්ථනාකරුපයකට හොඳ වැඩි නෙනන්දා පාස. ඒ නිසා සසරෙන් බැටකන මිනිසුනි ඔබාපි කවුරුත් මේ සංසාරී දුක තේරුන්ගත යුතුව තිබෙනවා. ඒ නිසා මේ දුක්ඛිත සංසාරයට ආසකරන්න පා කි්සිිම සාධාරණයක් කිිෂ්ටවෙන්නේ මේ සංසාරයේ ඒඟට තොනුරුවන්ගේ සරණෑර කිසිම පිහිටක් නෑ. ධර්මය පිහිට ඇර වෙන කිසිම පිහිටක් නෑ.ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සත්ධර්මය මනාව ඇසෙන මොහොතේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියාදන නින්දා අපහස අවලාද අනිත් අයට දොස් පරොස් කියිය කියායින්න නැතුව. ධර්මය විතරක් කියන සත්පුරුසුවයවා. එවැනි සත්පුරුසිත් ඔබට හම්භච්චි වෙලාවේ. ජීත නොමගට ේවා ගඩිපා පෞරෙස් කරගණ්ඩිපා පින් පව් විශ්වාස කරන්න සංසාරය අනිත්‍ය බව විශ්වාස කරන්න ඊළඟට සසරේ යනෙකි භයාන කමතේරුන් ගන්න සසරේ යනකුට නින්දා අපහසිවස ගණඩ බැරුව සියදිී ආනය කරගෙන මැරිච්චවාර අනන්තයි අපේ හිතා හදන බන තිබ්බි නෑ කාලෙයි අපි සංසාරය කොච්චර මැරි ලතියනවාද සතුර අගෙන් කොච්චර ගුටි කාල තියෙනවද, සතුරුව අපිෝ කොච්චර ක්‍රමන්තරන කාරයවිද්දිට අපිියෝ මරල තියෙනවාද. වසවිස කාලපි කොච්චර මැරිල තියෙනවාද. හදිභූුණයන් වලින් අපි සංසාරය කොච්චර මරල තියෙනවාද. ඕහු මයි අපි සංසාරයාාවේ ඉදිරියට අන්ඩ තියන්නෙත් එෙහෙමයි. ඒනිසා සංසාර නම් පතන්ඩිපා. සසරදුකෙන් නිදහස්වෙන්න ඕන කෙල හිතන්න. ඒනිසා සසරදුකෙන් නිදහස් වෙන්ඩ අදත් මේ දරමය හපු පින ඒතු ආසනවිීවා කියල অෆිසි ප්‍රාතනා කරම්.